අයිබෝවන් සැමිට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත කොළඹ නමය වේළුවනාරාම පාර හුදකලා කෙරේ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40,000 ඉක්මවයි කහ කිලෝ 20,000ක් STF භාරයට सेना दलंबु उवदुर विमर्शनेट जनपति वगा बिमटयाई विपक्ष नायक वर्यागेन राज्येट तवत चोदनावा प्रतमें देशी पुआत नीति विरोधी लेसे इंडिया वेसिट मिरटट आनायने कल कह किलो विसिदाहाक समग सेककरुमन सेव दिनिकु हुंगम प्रदेशेदी पोलिस विशेषकारे बलकाय विसिन अत्तडंगुट किन तिबिनवा इंडिया विसिट मेरटट आनायने कल कह किलो विसिदहसाक पमन हुनगम पोलिस वसमे कलमेटियाव प्रदेशे धीवर वराय तिबी पोलिस विशेषकार्य बलकाय विसिन सिय बहरयट गेन तिबेनवा ये रात्रि सिदुकल मेम वेटलीमेदी सेककरुवन पास दिनेकु समग एम कह प्रवाहने कल बोट्टुवद विशेषकार्य बलकाय सिय बहरयट गेन तिबेनवा विशेषकार्य बलकाय बस नहिर पलात उतुर बहर बुद्धि एककये प्रधान पोलिस परीक्षक संपत कुमार महताट लद बुद्धि तोरतुरु कण अनुवयि मेम वेटलीम सिदु कर ऐत्ते විශේෂකාර බලකාය විසින් කහ සම්බන්ධයෙන් සිදු කරන ලද විශාලතම වැටලීම මෙය ලෙසයි සැලකෙන්නේ මෙම මෙහෙයුමේදී විශේෂ කාර්ය බලකාය විසින් ඉන්දියාවේ සිට රැගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 20000ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගන්න ලැබුවා ටෝලර් යාත්‍රාවක හුංගම ප්‍රදේශයේ දීවර වරායක් වෙත මෙම කහතොගය රැගෙනමින් සිටින අවස්ථාවේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා ඊට සම්බන්ධ 4 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා මේන් 2 දෙනෙක් අදාර ටෝලර් යාත්‍රාව පැදවපු පුද්ගලයා සහ සහායකයා බවට වාර්තා වී තිබෙනවා ඒ වගේම මෙම කහතොගය වෙනත් ස්ථාන වෙත රැගෙන යාමට පැමිණි බවට සැක කරන ලොරි දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා කොළඹ නමය වේළුවනාරාම පාර ප්‍රදේශයේ ඊ මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශ්‍රවින්ද සිල්වා මහතා පවසනවා. මේ අතර නිවසින් පලා ගොස් සිටි මාකුල ප්‍රදේශයේ පදිංචි කොරෝනා වෛරසය ආසාදිත තරුණයා එම ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා. නිවසින් පලා ගොස් සිටි මාකුල ප්‍රදේශයේ පදිංචි කොරෝනා වෛරස ආසාදිත 22 වැනි තරුණයා එම ප්‍රදේශයේම නිවසකින් හමු වී ඇති බව පොලිසිය පවසනවා. COVID-19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවෙන් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් නිවස නිරෝධායනට ලක් කර සිටි අදාළ තරුණයා COVID රෝගියෙකු බවට අනාවරණය වීමෙන් පසු නිවසින් පලා ගොස් තිබුණා. එම පලා ගිය COVID ආසාදිත පුද්ගලයා සොයා ගැනීම සඳහා සපකස්කන්ධ පොලිසිය ඔහුගේ ඡායාරූපයක්ද මාධ්‍යට නිකුත් කරනු ලැබුවා. මහර බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අවුරුදු 22ක පමණ පුද්ගලයෙක් බන්ධනාගාරයෙන් අදාළ අධිකරණ කටයුතු වලින් පසුව මුදාහැර තිබෙනවා. ඒ පුද්ගලයා පදිංචිව සිට ඇත්තේ සපුගස්කන්ධ පොලිස් වසමේ මාකොළ උතුර දේවාලගම ප්‍රදේශයේ. කෙසේ වෙතත් ඔහු බන්ධනාගාරයෙන් මුදාහැරීමෙන් අනතුරුව අදාළ ලිපිණියට පැමිණීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් විසින් ඔහු නිරෝධායනයට ලක් කර ඔහුගේ PCR සඳහා සාම්පලයක් ලබාගෙන තිබෙනවා. PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී තවත් කොවිඩ් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. අදාළ පුද්ගලයා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින වාර්තා වූ එම කොවිඩ් මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මඩකලපුව කාතන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුත්කලෙකු ඊ මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගොස් තිබෙනවා. එම පුත්කලයාටද COVID-19 වෛරසය ආසාදිනී වී තිබූ බවයි මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේ. මිය ගොස් ඇත්තේ 63 හැවිරිදී පුත්කලෙක්. මේ අතර තවත් පුත්කලින් 7 දෙනෙකුට වෛරසය ආසාදිනී වී ඇති බව ඊයේ කාතන්කුඩි ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත නව රෝගීන් 598 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 593 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 235ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 164ක් සහ කලුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 84ක් වාර්තා වුණා. ඉදිරි ආසාදිතයින් 110 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සිසු දිස්ත්‍රික්කවලින්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව
හතලිස් දහස් තුන්සේ අසුවක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුත්කලින් 32,51 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය අසදනී වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 8,142 දෙනෙකු පමණයි. කොළඹ නවයේ වේළුවනාරාම පාර ප්‍රදේශයේ හුදකලා කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ ප්‍රදේශයේ හුදකලා කළ බවයි යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ෂවින් රුසිල්වා මහතා ප්‍රකාශ කළේ. COVID-19 ආසාදිතයින් බහුලව වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශයේ මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. අනුරාධපුරය ඇලැපත්තුව පහළගම යන ප්‍රදේශවල සේනා දළබු හානියට ලක් වූ බඩේනිගු වගා බිම් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. සේනා දළබු ඕදුර හිතුවෙන් බඩේනිකු වගාවට හානිවීමෙන් පසුගිය දවසරක කාලයේ සිට ගොවීන් දැඩි පීඩාවට පත් වී සිටියා. මේ වසරේද දළබු ඕදුරින් දිස්ත්‍රික් රසක වගාවන්ට හානි සිදු වී ඇති අතර අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීන් ජනාධිපතිතුමා සමග මෙහිදී කියා සිටියා. වගබිම්වලට ඇති වනාලි තර්ජනය පිළිබඳවද ගොවීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා. වගබිම්වලට පැමිණ තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයාපැලීම පිළිබඳවද ගොවීන් ජනාධිපතිවරයාට මෙහිදී සිය ප්‍රසාදය පළ කළා. මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටිනුඹවේ ඥානතිලක හිමියන්ට ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට වැඩම කර සිටියා. නව පත්වීම් ලබා දුන් උපාධිධාරිනියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කතරගම ගෝතපිල්ගම ප්‍රදේශයේදී මාතවිත අදහස් පළ කරමින්. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට මේක වැදගත් වෙනවා. හැම රජයක්ම බැඳිලා සිටිනවා ප්‍රසූත නිවාඩු මව්වරුන්ට ලබා දෙන්න. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ. රාජ්‍ය සේවයේ ප්‍රසූත නිවාඩු දින 84ක් දෙනවා වැටුප් සහිතව. එය ප්‍රමාණවත් නැත්නම් තවත් දින 84ක් ලබා දෙනවා අර්ධ වැටුප් සහිත. ඒකත් ප්‍රමාණවත් නැත්නම් වැටුප් රහිතව ලබා දෙනවා තව දින 84ක්. උපාධි ධාරීන්ට ලබා දුන්නු පත්වීම් ලිපියේ 7 වෙනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා ප්‍රසූත නිවාඩු ලබා දෙන්නේ දින 42යි කියලා. ජනතාව බලාපොරොත්තු වුණු වෙනස මේකෙන්ම තේරෙනවා. මං අහන්න කැමති මෙහෙමද මව්වරුන්ට සලකන්නේ? මෙහෙමද කාන්තාවන්ට සලකන්නේ? මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. මානව හිමිකම් උල්ලංඝනය කිරීම. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා අඩුම ගානේ දින 120ක නිවාඩුවක් දෙන්නට ඕනේ කියලා. එහෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියද්දි දැන් අලුතින් පත් වුණු අපේ රටේ රජය කියනවා දින 84 නෙවෙයි දින 42යි ප්‍රසූත නිවාඩු. මම මේක දකිනවා බරපතල ඛේද වාචකයක් හැටියට. නව කිරිගොවිපළවල් ඇති කිරීමේ ව්‍යාපෘතියට අදාළව ආයෝජන මණ්ඩලය විසින් තෝරාගත් ආයෝජකයින් සඳහා අවශ්‍ය ඉඩම් ලබා දීමට කටයුතු කරන ලෙසට ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අර්ලියගහ මන්දිරයේදී රැස් වුණා. එහිදී මෙරට කිරි අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා නව කිරි ගොවිපළ ඇති කිරීමේ ව්‍යාපෘතියට අදාළව ආයෝජන මණ්ඩලය විසින් තෝරාගත් ආයෝජකයින් සඳහා වන අවශ්‍ය ඉඩම් ලබා දීමේ කටයුතු අදාළ අමාත්‍යාංශ සමග සාකච්ඡා කර කඩිනමින් සිදු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම කුඩා පරිමාණයේ කිරි ගොවීන් නගා සිටුවීම සඳහා 2021 අයවැය තුළින් විශාල මුදලක් වෙන් කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන් අතර දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතාවෙන් 85%කට වැඩි ප්‍රමාණයක් කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණයේ දේශීය කිරි ගොවිපළ මගින් නිපදවන අතර ඔවුන්ට අමතරව නව මහා පරිමාණ කිරි නිෂ්පාදකයින් මෙහි කිරීම මෙම වැඩපිළිවෙල යටතේ බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එතුළින් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු පැටවුන් සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ලබා දීමටද අපේක්ෂා කරනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමු කිහිපයකදී පළ වූ අදහස් කිහිපයක් දැන් ආණ්ඩුවේ ප්‍රධානම වැදගත්ම තීන්දුව තීරණ ගන්නේ ජනවරම හම්බෙච්ච කට්ටිය නෙමෙයි. මිනිස්සු ජනවරම දුන්නේ එක එක නිලධාරීන්ට, එක එක
ඔය එහෙම මෙහෙම ගෙනාපු රට ගැන හිතන්නේ නැතුව තමන්ගේ මඩිය ගැන හිතන මිනිස්සුන්ට තීන්දු තීරණ ගන්න නෙවෙයි. හැබැයි අද අපට පේන්න තියෙන්නේ මේ ආණ්ඩුවේ වැදගත්ම තීන්දු තීරණ ගන්නේ ජනවරම ලැබිච්ච අය නෙවෙයි. වෙන අය තමයි තීන්දු තීරණ ගන්නේ කියලා අපට පැහැදිලිව පේන්න. චෝදනා කරන්න පුළුවන් රජයට භූම දානය ගැන දැන් තියෙනවා. හරිම කතන්දර අපේ ආන්දරේ ආදාහනයක ගැන තියෙනවා කතන්දර. ඒවා ඉතින් ඇත්තරම ආගමික සහ නීති රීති පද්ධතියට වෙන දේවල්. ඉතින් මේස අන්තවාදීන්ට අද උවමනාවක් ඇති වෙලා තියෙනවා. ආදාහනය කරන එකට විරුද්ධව ඒ භූම දානය ගැන කතා කරලා නැති දෙයක් මේ රටේ මම ආර්ථික ප්‍රතිපත්තියෙන් රටක තියෙන්න ඕනි. නමුත් ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට ලොකු භාණ්ඩ හිඟයක් සිදු වෙනවනේ. මිනිස්යාගේ එදිනෙදා කටයුතු කරගන්න හැකියාවක් නැති අවස්ථාවකට පත් වෙනවනේ. අත්‍යවශ්‍ය දේවල් නැති වෙනවනේ. මම හිතන්නේ ජනතාව දැඩි කලකිරීමකට පත් වෙනවා. අපි දැක්කා උද්යෝගන. මේ උද්යෝගන කරන අය මොකද්ද කියන්නේ? එයා කියනවා ඒ මුස්ලිම් ජාතිකයන්ට භූම දානය කරන්න දෙන්නේ නැත්නම් ගිනි තියා ගන්නවා. දැන් ගිනි තියා ගන්නවා කියන්නේ මොකද්ද? ඒකත් ආදාහනය කරන දෙයක් තමයි කරන්නේ. එතකොට මැරිච්ච කෙනෙක් ආදාහනය කරනවට වඩා අර ජීවත් වෙන කෙනෙක් ගිනි තියා ගත්තත් එක දේ තමයි වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ අහිංසක මුස්ලිම් ජනතාව උසී ගන්න නැතුව මේ වෙලේ අපේ රටේ මේ ප්‍රශ්නේ විසඳගන්න විද්වත් කණ්ඩායමකට මේක බාර දෙන්න. පළාත් සභාව සුදුසුයි. පළාත් සභාව තියෙන එක හොඳයි. හැබැයි මේ පළාත් සභාව පවත්වනවා නම් ඒ වෙනස් විය යුතු දේවල් ගොඩක් තියෙනවා ඒක ඇතුලේ. ඒවා වෙනස් වෙලා තමයි එන්න ඕන. මොකද රුපියල් මිලියන 33000ක් පඩි දෙන ජනතා කණ්ඩායමෙන් මිලියන 4000ක වැඩනම් කෙරෙන්නේ. එතකොට ඒක වෙනස් විය යුතුයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් මතල දිස්ත්‍රික් මහරුහලට නව පරිපාලන සංකීර්ණයක් සහ හෘද රෝග ඒකකයක් ඉදිකොට ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා මාතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක කොට්ටේගොඩ මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියා. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි කවුඩුලුගම යායතුන ගොවිසෙත ගොවි සංවිධානයට අයත් වීවකවන් සහ අනිකුත් භෝග වගාවන් වටදාගේ පුරාවිද්‍යාරක්ෂිතයේ ජීවත් වන මුවන් විසින් විනාශ කිරීම හේතුවෙන් එම ගොවීන් දැඩි අපහසුතාවයකට මුහුණ පා තිබෙනවා. ඔවුන් නිසි බලධාරීන්ගේ නිල සිටින්නේ මීට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි. දිවයින ආශ්‍රිත පහළ වායුකොලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගිකුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත වම්මුන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.